අපි සියක් බුදු පුතුන් සසුනට පූජා කිරීමේ කැපකරු දායකත්වයකට පුණ්‍යානුමෝදනා සඳහා අපි බොහෝ වෙලාවට රුවන්වැලි මහා සෑයට වඩිනවා අද උදේ ලංකාවේ ලෝකයේ හැම කෙනෙකුටම අපි මුහුණ පුතේ දානශාලාව වෙනුවෙන් උදව් කරපු දායක වෙච්ච ඒ වගේම මේ සියලු කටයුතු වලින් දායකත්ව ගන්න හැම කෙනෙකුටම පුණ්‍යානුමෝදනා කරලා අපි වලිත ගමනේදී අපූර්ව සෙනෙහසක් අපිට මුණ ගැහුණා අපූර්ව ආදරයක් ඊ ආදරය ගැන හැමෝම කතා කරන්නේ පෙබරවාරි 14 හැබැයි කතා කරන්න මග ඇරෙච්ච කවුරු කතා නොකරපු සැබෑ ආදරයක් අපිට මුණ ගැහුණා මුතුම ආදරයක් තමයි ඒක ඉතින් කොච්චර වටිනාද අර පොඩි හාමුදුරුවෝ වට වෙලා ඉන්නේ මේ රුවන්වැලි මහා සෑයේ රුවන්වැලි මහා සෑයේ තූපාරාම චෛත්‍ය වන්දනා කරන්න යන පාර ළඟ මල් විකුණන අපේ අම්මා. ඉතින් අපි ටිකක් වෙලා මෙතන නැවතිලා හිටියම අපිට එක්ක වෙනසක්. ඒ වෙනස ආදරය ගැන හැමෝම කතා කරපු නිසා ඊයේ මේ පුදුම ආදරයක්. මොකද ඒ ආදරය. අම්මා උදේ පාන්දර මල් විකුණන්න එනවා. ආයන්නේ 8ට විතර නේද? 8ට. එතකොට අම්මා එන්නේ මේ හරි නිර්භීත අම්මා කෙනෙක්. මට මේ ඒක අම්මා කියන්නේ පුදුම හිතුණා මේ හැම වාහනයක්ම පදින්න පුළුවන් මට. මොකද්ද මේ? මොකද්ද? තව කින් මොකද්ද අම්මා ට්‍රැක්ටරයක්? මහා ට්‍රැක්ටරින් හාන්න පොල් පාගන්න කිව්වා. එහෙම මහා ට්‍රැක්ටරේ. ඔව්. ඒක කරලා තියෙනවා අම්මා? කරලා තියෙනවා. දැන් ඉතින් බොහොම මේ ලස්සනට අම්මා ලස්සන ජීවිතාවක් මේ ගෙනියන්නේ. මේ අම්මලා පූජා කරන මල් තමයි. ශ්‍රද්ධාවෙන් අරගෙන ගිහිල්ලා මිනිස්සු බොහොම ගෞරවයෙන් මහාසේ මල්ලවට පූජා කරා. ඉතින් අම්මලා මේ මල් වගේම මේ හිතත් පිරිසිදුයි. ඒ තමයි මේ අම්මලා ඉන්න අපු දරුවෙක් නේ. ඔව්. යාළුවෙක් නේ දරුවෙක්. මම අහුව අම්මගේ නම මොකද්ද කියලා. නම තමයි මොකද්ද අම්ම බල්ලගේ? කොහේ ඒවයි කියන්නේ. අම්මගේ වාසගමත් දාලා තමයි කියනවා. මේ අම්ම ඇහෙන කියන්නේ මේ ගොඩක් හිට වදි වටිනවා ඒක. කුකු හේව අවිතරණ මගේ බල්ලගේ නම. කොහොමද අම්මා බල්ලා මොනවා මෙයා පෙට්ටියකට පැකින් කරලා හොඳට සෙලවට ගහලා බසික පිටිපස්සෙන් ගෙනෙත් කියලා අපි හාමුදුරනේ ඊට පස්සේ මල්ලා කියා මේ ඊට පස්සේ මේ බසික රිවර්ස් කරද්දී දැන් බලන්න අම්මා එතකොට මේ මිනිස්සු කොච්චර අසිෂ්ටද කියලා මේ මහසෑයේ දෙනෝදාහයක් වඳින පුදන පින්බිමේ තමයි මේ ඇස්වත් අරපු නැති බල්පටව තුන්දෙනි ඇස්වත් අරපු නැති බල්පටව තුන්දෙනි නේදන දාලා කියලා නෑ අර එහා පැත්ත පිට්ටනේ ඒ වෙලෙම සූප්පෝ කිව්වද ලිව්වා. සූපින් කී දුන්නේ? සූපින් කී දුන්නේ. පුළුන් කැලෙන් අස්සරින්ද කිව්වා පසු වෛද්‍යකේ මහතුරු. ඒ පාර පුළුන් කැල තිබුණා ඇස් ඇරියා. දැන් ඉන්නවා දැන් කාම. දැන් කොච්චර කල් දැම්ම? දැන් අවුරුදු 2යි මාස 2යි. සූපින් කොච්චර කිරි දුන්නද? සූප 35ක් කෑවා. සූප 35ක් කනකම් අම්මා කිරි දීලා. බලන්න කොච්චර ඒක නේද ආදරේ කියන්නේ. අපේ අක්කාගේ පුතාගේ අතින් තමයි ඉස්සෙල්ලාම බත් කෑවේ. ඊට පස්සේ අම්මා ඉදන් ඉඳන් බත් දෙනවා. එයාට තේරෙනවා අම්මා පුදුම තරම් එයාට ආදරේ කියලා. අනිත් එක ඇස්සරලා අම්මගේ තුරුලි තමයි නිදිය ගත්තේ. අම්මගේ ඉවෙන් පවා එයා දන්නවා දැන්. ඔව්. එයාගේ අම්මා වගේ හැඟීමකින් තමන්ට ඉන්නේ අම්මා වගේ හැඟීමකින් තමයි 37ක් වුණත් එයාට තේරුම තියෙනවා. තේරුම තියෙනවා. රැයට මගේ තුරුලි නිදියයි. දත් මදිනවා මූණ හොදනවා නාවනවා. දවසට? දවසට. විතර කොයි කොච්චර වැඩ තිබ්බත්? කොච්චර තිබ්බත් එයාගේ දේමන් කරනවා. අසනීප කුණු පසු වෛද්‍යකට අරයි යනවා. අවුල් ලෙඩේ හැදිලා නතර කරගෙන ගියා 60,000ක් ගියා. අමත කොහෙන් දෙන්නේ අම්මා? මම ඔය ජේතවනාරාමේ ගාවින්නේ. එතකොට මේ අම්මා දැන් දුර ගමනක් ගියත් තරයි යනවා. කාටවත් දීලා යනවා. ඔය අම්මාර යන්න දුර? මම මාතර යනවා. අපේ තාත්තලා ගම් ඕලම්මලා ගම් ඕල යනවා. මාතර ගම? මාතර දෙනියයි. දෙනියයි. අම්මයි ගම මීටියගොඩ. එතකොට අම්මා මේ යනකොට මෙයක් යනවා. මෙයක් යනවා. අපේ හැමදෙන්නේ කුරියා මේ හත්තල ගන්න. අම්මා එතකොට මේ අම්මා නැතුව ඉන්නේත් නැද්ද? මම නැතුව තප්පරයක්වත් ඉන්නේ නැහැ. මම නැතුව කන්නේත් නැහැ. කන්නත් මම්ම දෙන්න ඕනේ වෙන කෙනෙකුට කන්නේ නැහැ. දැන් අපිට මේ ජීවිතේ ගොඩක් අය අම්මින් නැති. යාළුවෝ විදිහට ළඟින් ඉන්න
Kalau ini dia betul,
balon mangko putih mau beri kan dikelir itu sila mereka harap balon dewi itu dulu nama dia kata ikilir lain dikira ini yang kayak gak buan dan itu teman tawa ya tiar nama ini ramai kena tangan tuh rapi nih udah tiar tiar nama